Sony, wasa na ito ng kabagaki masama sa singawitin mapamanay. Manarama sita Puttalama Kolamba Gala saha Hambantota harha Madakalapuwa dakwawana muhudu pradeshawala sulange vegaya ada dine vitin vita payata kilometer 70k pamana dakwa wedi wi heki athara me hetuwen divara ha nabuka prajawa avadhanin sitiyutu bawa kalaguna vidya departamentuwa pavasanawa. Manarama sita Kankasanthurey harha Trikunamalaya dakwawana muhudu pradeshawala sulange vegayat vitin vita payata kilometer 60k pamana dakwa wedi wi heki. මෙතර ප්‍රදේශ කිහිපයක පැවති ජල ගැලීම් තත්ත්වයන් ක්‍රමෙන් පහව යමින් පවතිනවා. මෙවන විට අත්නගලු ඔයේ දුණමල ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් පැවතියද එය බැස යමින් පවතින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. කළුගඟේද ගංවතුර අවධානම පෙන්නුම් කරන්නේ මිල්ලකන්ද හා පුටුපාවුල ජලමිනුම් ස්ථානවල පමණක් වන අතර එම ප්‍රදේශවල ජල මට්ටමද ක්‍රමෙන් අඩු වෙමින් පවතිනවා. පැවති ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගල මරණ 23ක් වාර්තා වූ අතර පුද්ගලයින් 166000කට වැඩි පිරිසක් බලපෑමට ලක් වුණා. ඒ අතරින් පුද්ගලයින් 75000ක් පමණ ආරක්ෂිත ස්ථානවල තවදුරටත් සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. මේ අතර මාදම්පේ ගල්බල ප්‍රදේශයේ ගංවතුරට හසුව සිටි දෙදෙනෙකු බේරා ගැනීමට ගොස් සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයෙන් නිලාන් සම්පත් මහතාගේ දේහය ගිරිඋල්ල මල්ගමුව පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටින අතර අද පස්වරුවේ මල්ගමුව පොදු සුසාන භූමියේදී දේහ පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. මධ්‍යම කඳුකරයේ හරහා හමාගිය දැඩි සුළං තත්ත්වයක් සමග නෝවුඩ් වෙන්ච වතු යායේ කෝවිලක් මතට මාර්ගසක් කඩා වැටීමෙන් හානි සිදුව තිබූ අයුරුයි මේ. මේ අතර බණ්ඩාරවෙල හපුතලේ උඩපාරේ හපුතලේ මන්සන්දියේ යබදව නාය යමක් සිදුව ඇති බැවින් එම මාර්ගය භාවිත කරන ජනතාව විමසිලිවත්ව රිය දහවණේ කළ යුතු බව පොලිසිය දනුම් දෙනවා. මේ අතර නුරේලිය රම්බොඩ නාය යමෙන් අවතෙන් වුවන් පිළිබඳ සොයා බැලීම සඳහා ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එහි පැමිණියා. අපිට පුළුවන් වේවි මාස 3ක් 4ක් ඇතුළත ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා ඒගොල්ලන්ගේ නිවාස ප්‍රශ්නේ විසඳලා දෙන්න. ඒ අනුව උන්ට ජීවිත ආරක්ෂාව ඇතුළු ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදන එක තමයි මූලිකව අපි කටයුතු කරන්න යන්නේ. අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් නායෑමේ අවදානමට ලක්ව පැවති මහනුවර අනේවත්ත දොඩංගොඩ බිංගය පෙර අදිනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධීක්ෂණය මත සංරක්ෂණය කර විවෘත කර තිබෙනවා. මේ අතර ගංවතුර තත්ත්වයත් සමග වසංගත රෝග පැතිරියාමේ අවධානමක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. හැකිතාක් දුරට පිරිසිදු පානීය ජලය භාවිතා කරන්න කියන එක අපි මතක් කරන්න කැමතියි. ඒකම හැකි සෑම විට පිසු ආහාරම ගන්න. සීතල වූ පරණ වූ ආහාර නොගන්න. පරණ වූ ආහාර නම් ගන්නම එපා. මේ දිනවල පිසු බත්තකට වගේවත් අවතැන් වූවන්ට බෙදා හැරීම සිදු වෙනවා. ඒ දෙන ආහාර පිසින අවස්ථාවේදී සෞඛ්‍ය සනීපාරක්ෂක ලෙස පිසීම සිදු කළ යුතුය. ගං වතුර නිසා වැසිකිලි දුරා යෑම ඒකම ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම ඒතර ලිං අපවිත්‍ර වෙලා මේ කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. කුඩා දරුවන්ගේ මල පහවුවත් වැසිකිලි වලටම ඉවත් කරන්න ලිං ක්ලෝරිනීකරණය කර ගැනීමට පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගෙන් උපදෙස් ගන්න. ගං වතුරේ මඩ වතුරේ ඇගිදින එකේ වළකින්න පුළුවන් නම් හොඳයි. බොහෝ දෙනා ගං වතුර බලන්න යනවා සෙල්ලම් කරන්න යනවා. එක පැත්තකින් අනතුරු අනිත් පැත්තෙන් ලෙප්ටොස්පයිරෝසිස් එහෙම නැත්නම් වී උන රෝගයට ගොදුරු වීමේ අවදානමක් තියෙන්න පුළුවන්. රෝග ලක්ෂණ මතක් කරමු අපි. අධික උන ඇඟපතේ වේදනාව ඉතාමත්ම තදින් ඇස් රතු වීම මුත්‍රා පිටවීම අඩුවීම වගේ රෝග ලක්ෂණ එනවනම් අක්මාවේ ප්‍රදාහය ඇස් කහවීම ඒ කියන්නේ වීඋනේ ඇතිවිය හැකි සම්පූර්ණතා. රෝග ලක්ෂණ තියනා නම් පහම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි වීඋනේදී. ගං වතුර බැසගෙන යනකොට අනිත් රෝග තත්ත්ව වලට අමතරව ඩෙංගුත් හිස එසවීමේ අවදානමක් තියෙනවා.